Hi, kohomad e thiyengona aluth video ekak karanga oyala gawata. Ada dawase me video ekak kaanthawan wena hemotama ithamathma wedagat video ekak wevi. Mokada ada dawase di man katha karanna yanne kaanthawange yoni pradeshaya divina durgandaya awama karannata apita mona wage dewalda edineda jeevithayedi karanna puluwan kiyana eka gana. Mokada man me langadi karapu video ekak tibba yoni maage aashkritawa athi wiya heki vivida rogaabada gana. Ithin me video eke godak denek comment karala thibicha dewal saha මට messages දාලා තිබිච්ච දේවල් එක මම හිතුවා මේ ගැටලුකාරී තත්ත්වය ගැන අනිවාර්යයෙන්ම කතා කරන්නට ඕනේ කියලා. එහෙනම් ගිහලා බලමු මොනවද මේ විස්තර කියලා. කලින් දවසකදී මම කරපු වීඩියෝ එකේදී මම ඔයගලන්ට තේරුම් කළා දුන්නා අපේ යෝනි මාර්ගය ආශ්‍රිත වී ඇතිවිය හැකි විවිධ රෝග කාරණා ගැන. ඉතින් මෙතනදී මම ඔයගලන්ට කිව්වා අපේ යෝනි මාර්ගය ආශ්‍රිත ප්‍රදේශයේ දුර්ගන්ධයක් හමන ඇතැම් රෝගාබාධ තියෙනවා කියලා. ඉතින් ඇත්තටම ටිකක් වැඩි වශයෙන් මේ දුර්ගන්ධය හමනවා නම් ඔයගලන්ට වහාම වෛද්‍යවරයෙක් හම්බෙන්න පුළුවන්. නැත්නම් ඔයගලන්ට පුළුවන් බැක්ටීරියල් ඉන්ෆෙක්ෂන් එකකට ප්‍රතිකාර ලබා ගන්නට. ඉතින් එහෙම නැතුව සාමාන්‍ය දවස්වලදීත් එදිනෙදා දවස්වලදීත් මේ ටිකක් පොඩි දුර්ගන්ධයක් එනවනම් මේ දේ අවම කරගන්න මොන වගේ දේවල්ද ඔයා කරන්නට ඕනි කියලා තමයි ඔන්න අද දවසේදී මේ කතා කරන්න සූදානම් වෙන්නේ. ඉතින් පළවෙනිම දේ ඇවිල්ලා අපි අඳින යට ඇඳුම්. මේක ගැන වැඩි සැලකිල්ලක් අනිවාර්යයෙන්ම අපි දක්වන්නට ඕනේ. ඉතින් මේ යට ඇඳුම් බොහෝ අවස්ථාවන් වලදී කොටන් මටීරියල් එකේ තියෙන යට ඇඳුම් අපි අඳිනවා නම් තමයි මේ තත්ත්වය අපිට පාලනය කරගන්න ඉතාමත්ම හොඳ අවකාශයක් ලැබෙන්නේ. මොකද ගොඩක් වෙලාවල් වලට මේ නයිලොන් මිශ්‍රිත අන්ඩර්වෙයර්ස් අපි අඳිනකොට ගොඩක් මේ ඔක්සිජන් ගමනාගමනය අඩුවෙලා මේ වගේ දුර්ගන්ධයක් හමන්නට පුළුවන් වෙනවා. ඊළඟට දෙවනි කරුණ ඇවිල්ලා අනිවාර්යයෙන්ම මේ අපිට අඳින අන්ඩර්වෙයර්ස් පිරිසුදු කරන්න ඕනේ හරි ආකාරයෙන්. ගොඩක් වෙලාවල් වලට මම අහලා තියෙන දෙයක් තමයි අපි පෑන්ටිස් එහෙම අපි වොෂින් මැෂින් එකකට දැම්මට පස්සේ අපි ගොඩක් රෙදි ගොඩක් එක්කනේ මේවා දාන්නේ. සමහර වෙලාවල් වලට මේ අපි හරියටම අර අපේ යෝනි ප්‍රදේශයේ ළඟින්ම තියෙන කොටන් රෙදි කැබැල්ල හරි ආකාරයෙන් පිරිසුදු වෙන්නේ නැති වෙන්න පුළුවන්. සමහර වෙලාවට ඒකේ සබන් කුඩු වගේ දේවල් ඉතුරු වෙන්නට පුළුවන්. මේවා හරියට පිරිසුදු වෙන්නේ නැති වෙන්න පුළුවන්. ඉතින් මෙවැනි තත්ත්වයක තියෙන යට ඇඳුමක් අපි ඇඳුතින් එහෙම මේක කෙලින්ම අපේ යෝනි ප්‍රදේශයට මේක ගෑවෙනවා කෙරෙනවා. ඉතින් මේ හරහා වුණත් විවිධ ආකාරයේ රෝගාබාධ අපිට හැදෙන්නට පුළුවන්. ඉතින් මේ නිසා අනිවාර්යයෙන්ම අපේ යට ඇඳුම් සම්බන්ධයෙන් අපි වැඩි විශේෂ සැලකිල්ලක් දක්වන්නට ඕනේ. විශේෂයෙන්ම මේවා හෝදනකොට ගොඩක් වෙලාවට අපි අතේ මේවා හෝදලා වොෂින් මැෂින් එකට දාන්න හරි නැත්නම් වොෂින් මැෂින් එකේ හෝදලා ඉවර කරාට පස්සේ නැවත වතාවත් අපි වතුරට දාලා මේක සෝදලා ගන්නවා නම් හරි තමයි වඩාත්ම සුදුසු වෙන්නේ. ඊළඟට දෙවෙනි කරුණ අපි අපේ යෝනි ප්‍රදේශයේ මනාව පිරිසුදු කරලා තියාගන්නට ඕනේ. ගොඩක් වෙලාවල් වලට අපි අපේ ශරීරයේ සෝදන වෙලාවල් වලට අපි භාවිතා කරන සබන් වර්ග බොඩි වොෂ් වර්ග තමයි අපේ යෝනි ප්‍රදේශයේ පිරිසුදු කරන්නත් භාවිතා කරන්නේ. ඉතින් සමහර වෙලාවල් තියෙනවා මේ භාවිතා කරන සබන් සහ බොඩි වොෂ් වල තියෙන pH අගයන් වෙනස් වෙන්නට පුළුවන්. ඒ වගේම මේවා ටිකක් harsh alcohol අන්තර්ගත වෙලා තියෙන්නට පුළුවන්. ඉතින් මේ හරහා අපි අපේ vaginal area එකට නැත්නම් යෝනි ප්‍රදේශයට මේක ආලේප කළ පිරිසුදු කරනකොට ගොඩක් වෙලාවට මේ අවට ප්‍රදේශය හැම ඉතාමත්ම සංවේදී. ඉතින් මේ වෙලාවට අපේ ඒ යෝනි ප්‍රදේශය අවට තියෙන සමෝනට වඩා dry වෙලා කැසීම් තත්වයන් මේ වගේ දේවල් ඇති වෙලා නැවතත් මේ හරහා දුර්ගන්ධයක් හමන්න පුළුවන්. ඉතින් මේ සඳහා විශේෂයෙන්ම ඔයාට පුළුවන් දැන් මාකට් එකේ ඕන තරම් මිලදී ගන්න පුළුවන් මේ විශේෂයෙන් ඉන්ටිමේට් වොෂ් කියනවා එහෙම නැත්නම් ෆෙමින් වොෂ් කියලා කියනවා මේ වගේ වොෂ් වර්ග භාවිතා කරන්නට පුළුවන්. හැබැයි විශේෂයෙන්ම දැන් අද දවසේදී මේ කතා කරන්නේ අපි මේ දුර්ගන්ධය හමන කතන්දරේටනේ. ඉතින් මේ සඳහා සුවිශේෂී වූ නිෂ්පාදනයන් කිහිපයක් තියෙනවා. ඔයගොල්ලෝ අහලා ඇති මම කලින් දවසකත් මේ නිෂ්පාදනය පෙන්නන මෙන්න මේ වෙජිසිල් කියන බ්‍රෑන්ඩ් එක ගැන. ඉතින් මේ වෙජිසිල් කියන බ්‍රෑන්ඩ් එකේ නිෂ්පාදනයන් පෙළක් එනවා. ඉතින් මේ ඒගොල්ලෝගේ තියෙන එක ඉන්ටිමේට් වොෂ් එකක්. මේක ඇවිල්ලා ඩේලි යූස් එකට භාවිතා කරන්න පුළුවන්. මේක ඉන්ටිමේට් වොෂ් එකක් විතරක්ම නෙමෙයි මේක බොඩි වොෂ් එකක් විදිහටත් භාවිතා කරන්නට පුළුවන්. ඉතින් මේ ඇවිල්ලා මෙන්න මේ වයිට් ජැස්මින් කියන ඉන්ටිමේට් වොෂ් එක තමයි මේක. මේක තමයි මම පෞද්ගලිකව භාවිතා කරන්නේ. ඉතින් මෙන්න මේ වගේ ෆෙමින් වොෂ් එකක් ඔයා භාවිතා කරලා මේ ඔයාගේ යෝනි මාර්ගය හොඳින් පිරිසුදු කරගත්තොත්ින් එහෙම ඇත්තටම අපිට මේ දුර්ගන්ධය හමන්නතෝ ගොඩ වෙලාවක් අපිට ෆ්‍රෙෂ් විදියට ඉන්න පුළුවන්. හැබැයි විශේෂයෙන්ම සාමාන්‍ය තත්ත්වයට වඩා ටිකක් වැඩියෙන් මේ දුර්ගන්ධයක් තියෙනවා නම් මේ වෙජිසිල් කියන බ්‍රෑන්ඩ් එකේම එනවා ඔඩර් කන්ට්‍රෝල් කියලා වෙනම ෆෙමින් වොෂ් එකක් එනවා. ඉතින් ඔයාට ඒක උනත් භාවිතා කිරීමේ හැකියාව තියෙනවා. ඉතින් අපි නිතරම අපේ යෝනි ප්‍රදේශය හොඳින් පිරිසුදු කරලා තියාගත්තොත් එහෙම මේ දුර්ගන්ධය හමන ප්‍රශ්නය අපිට ඉතා ඉක්මනින්ම විසඳ ගන්නට පුළුවන් වෙනවා.
තවත් කරුණක් ඇවිල්ලා ගොඩක් වෙලාවට අපි බොඩි වොෂ් කරද්දීනේ අපිට පුළුවන් මෙන්න මේ වගේ ඉන්ටිමේට් වොෂ් එකක් භාවිතා කරන්න. හැබැයි හිතන්න අපි දවසම කාර්යාලයේ වැඩ කරනවා. එහෙමත් නැත්නම් ට්‍රැවල් කරනවා. එතකොට අපිට ගොඩක් වෙලාවට අපේ යෝනි ප්‍රදේශයේ මේ පිරිසුදුර තියාගන්න ටිකක් අපහසු වෙනවා. මොකද නිතරම අපිට වතුර වලින් සෝදන්න කරන්නේම බැරි වෙන වෙලාවල් එනවා. ඉතින් මේ වගේ අවස්ථාවල් වලදී විශේෂයෙන්ම දුර්ගන්ධයක් හමන කෙනෙක් නම් එයාට භාවිතා කරන්න පුළුවන් විශේෂිත නූ නිෂ්පාදනයක් තියෙනවා. ඉතින් මේ නිෂ්පාදනය මේ මෑත කාලේ තමයි මමත් හඳුනාගත්තේ. මේ ඇවිල්ලා ඩ්‍රයි වොෂ් එකක්. ඉතින් දැන් කෙනෙක් පුළුවන් මේවා හොඳ නෑ නේද මේවල ඇල්කොහොල් තියෙන පුළුවන් නේද කියලා. ඉතින් වෙජිසිල් කියන බ්‍රෑන්ඩ් එක ගැන කතා කරොත් මේක USA බ්‍රෑන්ඩ් එකක්. විශේෂයෙන්ම අපේ යෝනි මාර්ගයේ ආශ්‍රිතව අපිට භාවිතා කරන්නට පුළුවන් විවිධ නිෂ්පාදන වර්ග විවිධ බෙහෙත් වර්ග තමයි මේ බ්‍රෑන්ඩ් එක යටතේ හදන්නේ. ඉතින් මේ බ්‍රෑන්ඩ් එකේ තියෙන නිෂ්පාදන හැම දෙයක්ම වගේ ඩර්මටොලොජිකලි ටෙස්ටඩ් ඒ වගේම ගයිනකොලොජිකලි ටෙස්ටඩ් නිෂ්පාදනයන් තමයි වෙළඳපළට හඳුන්වලා දීලා තියෙන්නේ. ඒ විතරක්ම නෙවෙයි මේ හැම නිෂ්පාදනයකටම අන්තර්ගත කරලා තියෙන අමුද්‍රව්‍යයන් හයිපෝ ඇලර්ජෙනික් එක කියන්නේ ඇලර්ජික් රියැක්ෂන්ස් වෙන්නේ නැති ඉතාමත් මෘදුම මෘදු ඉන්ග්‍රීඩියන්ට්ස් තමයි මේ වලට එකතු කරලා තියෙන්නේ. ඒ නිසා බය නැතුව වාට භාවිතා කරන්න පුළුවන්. ඉතින් මේ නිෂ්පාදනයත් මේකත් අර කලින් මම පෙන්නපු ෆ්‍රෙග්‍රන්ට් එකේම තමයි මේක වයිට් ජැස්මින් කියන ෆ්‍රෙග්‍රන්ට් එක තමයි මම ආස වුණේ. මේකෙත් කිහිපයක් වර්ග තිබ්බා. මේකෙත් එනවා අර ඔඩර් කන්ට්‍රෝල් කියන එකත් මේ ඩ්‍රයි වොෂ් එකේ එනවා. ඉතින් ඔයාලට කැමති එකක් තෝරගන්නට පුළුවන්. ඉතින් මේ ඩ්‍රයි වොෂ් එකක් භාවිතා කරන්නේ කොහොමද කියලාත් මම මෙතනදී කියලා දෙන්න. සාමාන්‍යයෙන් ඔයාලට මේක හෑන්ඩ් බෑග් එකේ යන ඕන තැනක ගෙනියන්න පුළුවන්. සාමාන්‍යයෙන් ඔයා වොෂ්රූම් එක භාවිතා කරලා ඉවර කරාට පස්සේ ඔයාලට පුළුවන් ඔයාගේ යෝනි මාර්ගේ හොඳින් තෙත මාතු කරන්න. තෙත පොඩ්ඩක්වත් තියෙන්නේ නැති වෙන්නේ ටිෂු එකකින් හරි වෙට් වයිප් එකකින් හරි පිරිසුදු කරන්නට පුළුවන්. දැන් වෙට් වයිප්ස් කියලා කියද්දිත් ඕගොල්ලෝ ඇල්කොහොල් අන්තර්ගත කරලා තියෙන සාමාන්‍යයෙන් ඔයාගේ අත් දෙක සඳහා අත් පිරිසුදු කරන්න වගේ පාවිච්චි කරන වෙට් වයිප්ස් මේ වගේ දේවල් භාවිත කරන්න යන්න එපා. මොකද මේ හරහා ඔයාගේ යෝනි ප්‍රදේශයේ තියෙන pH අගයට බලපෑමක් ඇති වෙන්නට පුළුවන්. ගොඩක් වෙලාවල් වලදී ඉතාමත් මෘදු ඉන්ග්‍රීඩියන්ට්ස් වලින් හදලා තියෙන නිෂ්පාදන තමයි මේ යෝනි මාර්ගයේ ආශ්‍රිත සම සඳහා අපිට භාවිත කරන්න පුළුවන්. ඉතින් මේ වගේ පිරිසුදු කරගන්න ඔයාලට පුළුවන් සාමාන්‍යයෙන් හොඳ ටිෂුස් භාවිත කරන්න, ඩ්‍රයි ටිෂු එකක් භාවිත කරලා පිරිසුදු කරගන්න පුළුවන්. එහෙමත් නැත්නම් ඔයාට ටිකක් අර තෙතමනේ අවශ්‍ය කෙනෙක් නම් හොඳට පිරිසුදු කරගන්න ඔයාලට පුළුවන් බේබි වයිප්ස් භාවිත කරන්න. මොකද චූටි බබාලා සඳහා නිෂ්පාදනය කරන නිෂ්පාදනයන් අපේ ශරීරයට අහිතකරතාවයක් නැති නිසා. ඒ වගේ හොඳට පිරිසුදු කරලා ඔයාට පුළුවන් මේ ඩ්‍රයි වොෂ් එක අරගෙන සාමාන්‍යයෙන් අඟල් 5 8 අතර ප්‍රමාණයක ඩිස්ටන්ස් එකක් තියලා මේක හොඳට යෝනි ප්‍රදේශයට ඔයාට ස්ප්‍රේ කරන්න පුළුවන්. ඒ හරහා ඉතාමත්ම හොඳ සුවඳක් ඒ වගේම මේ හරහා අපේ යෝනි ප්‍රදේශය හොඳින් බැක්ටීරියා අයින් කරලා හොඳට පිරිසුදු කරගැනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් මෙන්න මේ වගේ නිෂ්පාදනයක් වුණත් ඔයාට ඔයාගේ යෝනි ප්‍රදේශය පිරිසුදු තබා ගන්න භාවිත කරන්නට පුළුවන්. ඊළඟ කරුණ තමයි ගොඩක් වෙලාවල් වලට මේ අපේ යෝනි ප්‍රදේශයෙන් ගොඩක් ශ්‍රාවයන් පිට වෙන්න බලනවනේ සමහර දවස් වලට. ඉතින් මෙන්න මේ වගේ අවස්ථාවලදී අපි කොටන් අන්ඩර්වෙයර් එකක් ඇඳලා හිටියත් ගොඩක් වෙලාවට අපේ අන්ඩර්වෙයර්ස් ටිකක් තෙත ගතියට තමයි තියෙන්න බලන්නේ. ඉතින් එතකොට මේක ගොඩක් හොඳ බ්‍රීඩින් ග්‍රවුන්ඩ් එකක් බැක්ටීරියා වර්ධනය වෙන්න. ඉතින් මේ හරහා අපේ යෝනි ප්‍රදේශයේ දුර්ගන්ධයක් හමන්න ගන්න පුළුවන්. මේ සඳහා තමයි අපිට මෙන්න මේ පෑන්ටි ලයිනර්ස් තියෙන්නේ. ඉතින් ඔයාට පුළුවන් විශේෂයෙන්ම මේ වගේ ශ්‍රාවයන් පිට වෙන කාලයන් වලදී ඔයාට පුළුවන් පෑන්ටි ලයිනර් එකක් භාවිත කරන්න. සාමාන්‍යයෙන් පෑඩ් එකකට වඩා මේකේ තුනී භාවය ඉතාමත්ම වැඩි. ඒ නිසා අපිට කිසිම අපහසුතාවයක් නැතුව භාවිත කරන්න පුළුවන්. ඔයා වොෂ්රූම් යන ඕනම වෙලාවක මේ පෑන්ටි ලයින එක ඔයාට මාරු කරන්න පුළුවන්. ඒ හරහා ඔයාගේ අන්ඩර්වෙයර්ස් එකක් ඇවිල්ලා අන්ඩර්වෙයර්ස් පරිස්සම් කරගන්නත් පුළුවන්. අර අන්ඩර්වෙයර්ස් වල කහ වෙන ගතිය අපිට නතර කරගන්න පුළුවන්. ඒ වගේම ඔයාගේ යෝනි ප්‍රදේශය ටිකක් ඩ්‍රයි ගතියට අපිට තියාගැනීමේ හැකියාව තියෙනවා. මේට අමතරව මේ දුගද හමන කතන්දරේ අපි තව එක කොටසක් තියෙනවා. ඒ ඇවිල්ලා අපේ පියුබික් හැයර්ස්. ඒ කියන්නේ අපේ යෝනි මාර්ගයේ ආවට තියෙන අනවශ්‍ය රෝම. ඉතින් මේ දේවල් ටිකක් දිගට තියෙන තරමට මෙන්න මේ දුර්ගන්ධය හමන ප්‍රශ්න අපිට එනවා. පුළුවන් තරම් අපිට පුළුවන් නම් බැක්ස් කරලා හරි ෂේව් කරලා හරි එහෙමත් නැත්නම් එහෙම කැමති නැත්නම් සම්පූර්ණයෙන්ම එහෙම ක්ලීන් ලුක් එකක් තියාගන්න කැමති නැති කෙනෙක් නම් පුළුවන් ට්‍රිමර් එකක් හරි භාවිතා කරලා මේක ටිකක් කොට කරලා තියාගන්න මේ අනවශ්‍ය රෝමයන්. මොකද ටිකක් දිගට තියෙන මේ දුර්ගන්ධයේ ප්‍රශ්නේ අපිට විසඳ ගන්න ටිකක් අපහසු වෙනවා. ඉතින් මෙන්න මේ දේවල් ඔයාට වැදගත් වේවි කියලා මම විශ්වාස කරනවා ඔයාගේ මේ යෝනි ප්‍රදේශයේ තියෙන ගැටලුකාරී තත්වයන් වලට විසඳුමක් විදිහට. ඉතින් කාන්තාවන් විදිහට මේ අපේ යෝනි මාර්ගයේ මනාව පවත්වාගෙන යන්න අපි අනිවාර්යයෙන්ම
ප්‍රයත්නයක් දරන්නට ඕනේ. අනුහේ පාවිච්චි කරන නිෂ්පාදනයක් පාවිච්චි කළ හිටියොත් මේ වගේ ගැටලුකාරී තත්ත්වයන් ඇති වෙන්නට පුළුවන්. විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ ඉන්න කාන්තාවන් මේ දේවල් ගැන කතා කරන්න ඉතාමත්ම මැලි වෙනවා. වෛද්‍යවරයෙක් හම්බෙන්න යන මැලි වෙනවා. සමහර අය මට කලින් වීඩියෝ එකකට කියලා තිබ්බ ඊස්ට් ඉන්ෆෙක්ෂන් එහෙම අවුරුදු ගණන් තිබිලා තියෙනවා කියලා. ඉතින් ඇත්තටම මේ හරහා ඔයගොල්ලන්ට යෝනි මාර්ගයේ ටිකක් ඊට වඩා වැඩි රෝගාබාධ ඇති වෙන්නට පුළුවන්. ඉතින් ඒක නිසා ලෙඩ රෝගයක් හැදුනම වහාම ගයනකොලොජිස්ට් කෙනෙක් ඔයගොල්ලන්ට හම්බ වෙන්න පුළුවන්. ගිහිල්ලා කාන්තාවක් කාන්තා ගයනකොලොජිස්ට්ලා වුණ තරම් ලංකාවේ ඉන්නවා. මේ වගේ කෙනෙක්ව හම්බෙලා මේ වගේ පෙන්වුවට කමක් නැහැ. ගොඩක් දෙනෙක් හිතනවා අනේ යෝනි මාර්ගයේ ප්‍රශ්නයක් ඇති වෙලා අපි ගිහිල්ලා ડોක්ටර් කෙනෙක්ව හම්බෙනවා කියන්නේ මේක නිකන් STD රෝගයක් අපිට තියෙනවා කියලා හිතාගෙන ඉන්නවා. ඉතින් එහෙම කිසිම දෙයක් නැහැ. අපේ ශරීරය අනිකුත් ඕනම අවයවයක් ලෙඩ වෙන්නට පුළුවන් වගේම අපේ යෝනි මාර්ගයත් ලෙඩ වෙන්න පුළුවන්. ඉතින් ඒ වගේ ලෙඩ වුණාම ගිහිල්ලා බෙහෙත් ටිකක් අරගෙන මේ රෝග තත්ත්වය පාලනය කර ගැනීම තමයි වඩාත් සුදුසු වෙන්නේ. ඉතින් මම හිතනවා මේ වීඩියෝ එක ආසාවෙන් බලන්න ඇති කියලා. ඒ වගේම ඔන්න ඔයා අද දවසේදී දැනගන්න ඇති අලුත් අලුත් කාරණා කිහිපයක්ම කියලාත් මම විශ්වාස කරනවා. ඉතින් එහෙනම් අපි අලුත් වීඩියෝ එකකින් ඉක්මනටම හම්බෙමු. තාමත් channel එක subscribe කරලා නැත්නම් දැන්ම channel එක subscribe කරන්න තවතක් කරන්න එපා. ඒ වගේම ඔන්න ඔයා වගේම තවත් කාන්තාවන්ට මේ වීඩියෝ එකේ තියෙන දැනුම ලබා දෙන්නට ඔයාට පුළුවන් මේ වීඩියෝ එක ඔයාගේ social media වල උනත් share කරන්න. එහෙනම් අපි අලුත් වීඩියෝ එකකින් ඉක්මනටම හම්බෙමු. Bye.